එතකොට අපි කතා කර කර හිටියේ 10 18 කාර්ය ශක්තිය හා ජය එතකොට මේ වෙනකොට කාර්යයයි ශක්තියයි කතා කරා ශක්තියෙන් චාලක ශක්තියයි විභව ශක්තියයි දෙක සූත්‍ර දෙක කියලා දුන්නා. එතකොට දැන් අද කතා කරන්න හදන්නේ මේ විභව ශක්තිය යෙදෙන අවස්ථා මාත්‍රිකා වෙනිසා ලියා ගන්න විභව ශක්තිය යෙදෙන අවස්ථා කිය. විභව ශක්තිය යොදා ගන්න අවස්ථා. එතන පළවෙනි මේක අපි දාගමු. යල විදුලිය නිපද වෙයි. ටීච මම පත්තු මම මොකද ටීච කිව්වේ? යල විදුලිය නිපද වෙයි. මාතෘකාවද ටීච මාතෘකා විභව ශක්තිය යොදා ගන්න අවස්ථා. විභව ශක්තිය යොදා ගන්න අවස්ථා මාතෘකාව ඒකේ පළවෙනි එක එක පළවෙනි ප්‍රයෝජනයක් යොදා ගන්න අවස්ථාව ජල විදුලිය නිපද වීම. එතකොට කොහොමද කියන්නේ ජල විදුලිය නිපදවන්නේ? ජල විදුලි බලාගාරය බලන්න ගියාද නෑනේ? කොහොමද ජල විදුලිය නිපදවන්නේ? නිකන් කියන්නේ වාක්‍ය දෙක තුනකින් කොහොමද කියන්නේ නිපදවන්නේ? කොහොමද ජල විදුලිය නිපදවන්නේ? ගංගා කරස් කරලා බැම්මක් බදින. බැම්ම බදලා ජලාශයක් හදා ගන්න. ඊට පස්සේ මේ ජලය පහලට පහලට ගන්නවා. පහලට අරන් මොකද්ද කරකව ගන්නේ? ටර්බයින් එකක් කරකව. ටර්බයින් එකක් කරකවලා එකෙන් එකෙන් මොකද්ද කරපන්? ටර්බයින් එක කරකවන්නට කරන්ට් එන්නේ නැහනේ. ඩයිනමෝ කරකවනවා. ඩයිනමෝ කරකව ගන්න. ඩයිනමෝ කරකවා ගන්න. තමයි ටර්බයින් එක කරකව ගන්න. එතකොට දැන් අන්නේ ඒකෙදි විභව ශක්තිය. විභව ශක්තිය ප්‍රයෝජනයට ගන්න. එතකොට පොඩි රූප සටහනක් ඇල්ලුවොත් එතකොට මේ ඔය කියන ජලාශය ඉහළ මට්ටමක තියෙනවා. ඉහළ මට්ටමක තියෙන ජලය මොනවා ගැබ් වෙලා තියෙන්නේ? එදා කිව්වා. ඉහළ මට්ටමක තියෙන ජලයේ මොනවා ගැබ්බලා තියෙන ශක්තිය? විභව ශක්තිය. විභව ශක්තිය. දැන් පහළ තියෙනා වගේ නෙවෙයි අපි අර කණු හතරක් ගහලා උඩ තියමු කිව්ව ජල ටැංකිය. එතකොට ශක්තිය වැඩි කිව්වා. ඉතින් කණු හතරක් ගහලා නෙවෙයි මේක ඉහළ උස බීමක උස් බීමක ජලාශය හදනවා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? මෙතනින් දාන බටයක්. බටයක් දානවා. එහෙම නැත්නම් ඇත්තටම තියෙන්නේ මොකද්ද? පොළොව යටින් කපපු උමගවල් තියෙන උමගනේ. උමග හරහා දැන් ජලය එනවා. එනකොට මෙතෙන්ට දැන් මේක හරහා ජලය පහළට එනවා. එනකොට මෙතෙන්ට මොකද්ද අල්ලන්නේ? හයි කරලා තියෙන්නේ. මෙතන මොකද හයි කරන්නේ? ටර්බයින් එක. දැන් මේ වතුර පාර වදිනකොට ටර්බයින් එක මොකද වෙන්නේ? කරකැවෙනවා. ටර්බයින් කරකැවෙනකොට
ඒකෙන් කරකවා ගන්න මොකද්ද? ඩයිනමෝ කරකවල බලලා තියෙනව නේද? අර මම පන්තියේ යම් දෙස් මේවා ඩයිනමෝ. ඔන්න ඔයක මතකද? ඔන්දී ඩයිනමෝ. එතකොට ඩයිනමෝ කරකවයි. මේ මේක බයිසිකලේ නම් ඕක පදින කොට කරකවෙන්නේ. දැන් ටර්බයින් එකෙන් මේක කරකව කර. කරකවනකොට මොකක්ද එන්නේ? මෙතන. විදුලිය නිපදවනවා. විදුලිය නිපදවනවා. විදුලිය නිෂ්පාදනයේ එතකොට මෙතෙන්දි විභව ශක්තිය ප්‍රයෝජනයට ගන්න. අපි බලමු මේකේ ශක්තිය කොහොමද එන්නේ කියලා. දැන් ඉහළ මට්ටමක තියෙන ජලය. අපි එදා කතා කරපු එක. අර වගුවේ සබ්බරපටි ඇද්දාම ශක්තිය දිනනවා කිව්වේ ඒ වගේ. ඉහළ මට්ටමේ තියෙනකොට මොකද්ද මෙතන තියෙන්නේ? විභව ශක්තිය. විභව ශක්තිය. ඊට පස්සේ මේ විභව ශක්තිය මෙන්න මේ උමග දිගේ ගලාගෙන යනකොට මොන ශක්තිය බවට පරිවර්තනය වෙනවා? චාලක ශක්තිය. ජලයේ විභව ශක්තිය දැන් ජලයේ චාලක ශක්තිය වෙනවා. ඊට පස්සේ ජලයේ විභව ශක්තිය ජලයේ චාලක ශක්තිය බවට පත් වෙලා මෙහෙම එනකොට මේ ටර්බයින් එකේ වතුර අදින. මොකද ටර්බයින් එක මොකද වෙන්නේ? चालक शक्ति मन शक्ति विद्युत विद्युत शक्ति मेतन तीन शक्ति पार्तन මේ රූප සතහන වෙලා වැඩි ගන්නේ නැතු වැඩ ගන්නකෝ බලන්න. මේක තමයි මේ නැත්තම් ජල රෝදේ. බයි. शक्ति आप ඉහළ මට්ටමක පිහිටීම නිසා ජලයේ විභව ශක්තිය ජලයේ විභව ශක්තිය බෝඩ් එක පේනවද හොඳට? ඔව් පේනවා. ජලයේ විභව ශක්තිය දැන් අපි ගැලීම් සටහනක් ලියන්නේ. ජලයේ විභව ශක්තිය අපි මෙතන ඊතලයක් ගහනවා. ඊතලයක් ගහලා මෙතන ලියන එක කල්පනා කරන් ලියන ගමන් ඊතලයක් ගහලා මොකක් ලියමුද?
ජලයේ විභව ශක්තිය කිව්වේ ඉහළ තියෙනකොට ජලයේ විභව ශක්තිය ඉහළ මට්ටමක තියෙන එකක MgH වලට අනුව විභව ශක්තිය අස්තිය. දැන් මේ වතුර පාර මෙන්න මේක දිගේ ගලාගෙන යනවා. කුමගා තල මාර්ගයක් පස්සේ ගලාගෙන යනවා. බොහෝ විට තියෙන පොළොව යටින් කපපු කුමගාල් තමයි තියෙන්නේ. එතකොට මේකට දැන් මේ කැල්ල හරි දැන් මෙතන ඉඳලා මෙතෙන්ට ලියන්න තියෙනවා මොකක්ද ලියන්නේ ජලයේ චාලක ශක්තිය ජලයේ ගලාගෙන යනවා ඒ නිසා අපි ලියනවා ජලයේ චාලක ශක්තිය කියලා මම මේ පොඩ්ඩක් මකලා ඉඳ ගන්න ඉඳ මදි ජලයේ චාලක ශක්තිය ඒ ගලාගෙන යන නිසා දැන් ඊළඟට දැන් විභව ශක්තිය චාලක ශක්තිය වෙලා උමග දිගේ ගලාගෙන යනවා ගලාගෙන ගිහින් මොකේද වදින්නේ ගලාගෙන ගිහින් ටර්බයින් ටර්බයිමේ චාලක ශක්තිය ටර්බයිම කරකැවෙනවා එතකොට අපි ලියනවා ටර්බයිමේ චාලක ශක්තිය කිය සහලා හෙනවද හොඳට? ඔව්. දැන් එතකොට ජලයේ චාලක ශක්තිය මේ උමග දිගේ ගලාගෙන එනවා. ගලාගෙන එනකොට චලනය වෙනවා. එතකොට ජලයේ චාලක ශක්තිය. ඊට පස්සේ අවිලා මේ ටර්බයින් එකේ වදිනවා. ටර්බයින් එකේ වදිනවා. ටර්බයින් එක කරකවනවා. කරකවනවා නම් චලනය වෙනවා. චලනය වෙනවා නම් මොන ශක්තියද? චාලක ශක්තිය. චාලක ශක්තිය. මෙතන එතකොට ටර්බයින් මේ චාලක ශක්තිය ඊළඟට ඩයිනමෝ කරකැවෙනවා ඩයිනමෝ කරකැවෙනකොට මොකද නිෂ්පාදනය වෙන්නේ මෙතන අපි ඉවර කරන්න ලියන්න පුළුවන් අවසානයේ මොකද විද්‍යුත් විද්‍යුත් ශක්තිය කියලා චාලක ශක්තිය කීපයකින් පස්සේ කර්ණා ඩයිනමෝරත් ඉතින් ඕනනම් චාලක ශක්තිය කියලා ඉගෙන ගන්න. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ විද්‍යුත් ශක්තිය ඕනනම් ඩයිනමෝවේ චාලක ශක්තියෙන් පස්සේ විද්‍යුත් ශක්තිය. විද්‍යුත් ශක්තිය කියලා ලිව්වා මේ. ඩයිනමෝ කොහොම කරගෙනවන්නේ? හරි. එතකොට දැන් මේ විභව ශක්තිය ප්‍රයෝජනෙට ගන්න අවස්ථා මොනවද විභව ශක්තියද? ජලයේ ජලයේ විභව ශක්තිය ප්‍රයෝජනෙට ගන්න අවස්ථාව. අපි දැන් කතා කර කර ඉන්නේ විභව ශක්තිය යොදා ගන්න අවස්ථා ගැන. අපි ඔය ටික ඔක්කොම වාක්‍ය එක දෙකකින් දෙකකින් ලියලා ඔය ප්‍රයෝජනේ ඉවර කරමු. ඔකට අපි දාමු එක. මේ එක. එහෙනම් ලියාගම් වාක්‍යය ඉහළ ජලාශයක ගබඩා කොට ඇති ජලයට ඉහළ ජලාශයක ගබඩා කොට ඇති ජලයට හිස්තැනක් ඇත ලියන්න හිස්තැනට මොකක් හරි ටීචාය වාක්‍ය කියන්න පුළුවන් ඉහළ ජලාශයක ගබඩා කොට ඇති ජලයේ ජලයට
ජලයට ජලයට විභව ශක්තිය විභව ශක්තියක් ඇත එම විභව ශක්තිය ජලය උමග දිගේ ගලා යන විට ජලය උමග දිගේ ගලා යන විට උමග දිගේ ගලා යන විට චාලක ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වේ ගලා යන ජලයට බයිනය හා ගැටුණු විට ගලා යන ජලයට බයිනය හා ගැටුණු විට කියන්නේ මාෂා ගැටුණු විට චාලක ශක්තිය ස්ටැබයි මේ චාලක ශක්තිය ගැටුණු ටර්බයි මේ චාලක ශක්තිය බවට පත් වේ ටර්බයි මේ චාලක ශක්තියෙන් ටර්බයි මේ චාලක ශක්තියෙන් ඩයිනමෝව කරකවා විද්‍යුත් ශක්තිය නිපදවා ගන්න හරි දැන් පළවෙනි එක හරි ඔබල දැකලා තියෙනවා කුළු ගෙඩියක් ඔව් ටීචර් කුළු ගෙඩිය මොකක්ද අනේ කරන්නේ ගල් කඩනවා කුළු ගෙඩිය මේ කොහොමද ගල් කඩන්නේ ගොඩක් උඩට උස්සනවාද පුළුවන් තරම් නැත්නම් නිකන් ගලට හේතු කරනවා ගිහිල්ලා උස්සනවා උස්සන පුළුවන් තරම් උස්සන ඉස්සුවම කුළු ගැඩියට මොන ශක්තියක් දෙන්නේ MGH නෝ මොකද MGH කිව්වේ MGH කියන්නේ මොන ශක්තිය කුළු ගැඩියේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය වැඩි කිරීම හයි උස එක එනවා විභව ශක්තිය ඊට පස්සේ මොකද කරන්නේ කුළු ගැඩිය ඉංගල්ට ගහනවා ගල්ට ගන්නකොට මේ විභව ශක්තිය මොකක් බවට පරිවර්තනය වෙනවා චාලක ශක්තිය බවට චලනය වෙනවනේ චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා එතකොට ඒ විදිහට ගල් කඩා ගන්න පුළුවන් ඒ නිසා කුළු ගෙඩියත් විභව ශක්තිය ප්‍රයෝජනෙට ගන්න අවස්ථාව අපි මේ කුළු ගෙඩිය උස්සන්න නැතුව නිකන් ගල උඩින් තිබ්බොත් කැඩෙනවද ගල උත්තේන්නේ නෑ උස්සපු තරමට ඉහලට ඔසවලා තැරපු තරමට තමයි ගල කඩා ගන්න ලේසි හේතුව ඉහලට උස්සන්න MGH එහෙම නැත්නම් H අගේ වැඩි වෙනකොට මේකේ අඩංගු වෙන ශක්තිය වැඩි වෙන නිසා
දැන් දෙවැනි එක දාලා ලියාගමු එක ජල විදුලි බලාගාරවල මේ අපි කතා කරපු කතන්දරේ දෙවැනි එක කුළු ගෙඩිය කුළු ගෙඩිය එයාගේ තව උපකරණයක් කියන්නේ උස්සලා නිකන් ඒ විදිහට ප්‍රයෝජනෙට ගන්න මේ පහර වීම ටැප් කරන එක පොරව පොරව දාලා දාර බලනකොට එතකොට අපි දැන් දෙවැනි එක ලියන්න යන්නේ දෙක දෙවැනි ප්‍රයෝජනෙ කුළු ගෙඩියෙන් ගල් කැඩීම කුළු ගෙඩියෙන් ගල් කඩා ගැනීම අච්චුපතේ රූප දෙකක් තියෙනවා බලලා ඉන්නද පිටු අංක 137 අච්චුපතියයිද 137 බලන්න සහේ අච්චුපතේ නැකද කුළු ගෙඩියක් උස්සගෙන ඉන්නවා එතකොට අපිට අර වගේ ගන්න පුළුවන් සයිලක වගේ පොරව ගන්නත් පුළුවන් පොරවත් අපි ওই විදිහට උස්සලා දර බලනවා එතකොට ඒ විභව ශක්තියෙන් තමයි දර පැලෙන්නේ මෙතන කුළු ගෙඩියේ ඉස්සුවාම එන විභව ශක්තියෙන් තමයි ගල් කැඩෙන්නේ එතකොට අපි ඒක ලිය පොතවම තියාගෙන අපි එතනම තව එකක් කතා කරන්න තියෙනවා දැන් අපි දෙවැනි එක ලියමු කුළු ගෙඩිය ඉහළට එසවීමේදී එහි මොන ශක්තියද විභව ශක්තිය විභව ශක්තිය ගබඩාවේ කුළු ගෙඩිය ඉහළට එසවීමේදී එහි විභව ශක්තිය ගබඩාවේ ගල් කැඩීමේදී එම විභව ශක්තිය ගල මත මුදා හැරීමේදී චාලක ශක්තිය බවට පරිවර්තනය වී චාලක ශක්තිය බවට පරිවර්තනය වී ගල කැඩී යයි දැන් තුන්වැනි එක තුන්වැනි ප්‍රයෝජනය මේ කුළු ගෙඩිය වෙනුවට පොරව දාලා ගල වෙනුවට දර කොටේ දාලා ලිය. කුළු ගැඩිය වෙනුවට පොරව ලියනවා. ගල් කැටේ ගල් ගල වෙනුවට ලියනවා දර කොටේ. මෙහෙම තුන්වැනි එක තනියෙන් ලියගන්න. හද කවින්ද පුළුවන්ද? දැන් ඉවරයිද? ලියන ගමන් ටීච තාම.
මේ දෙවම කියවන්න කොලියුප් එක බලන්න. පොරව ඉහළට එසවීමේදී එහි විභව ශක්තිය ගබඩාවේ දර පැලීමේදී එම විභව ශක්තිය දර මත මුදා හැරීමේදී චාලක ශක්තිය බවට පරිවර්තනය වී දර පැලී යයි. හරියටම හරි. දැන් අපි ඊළඟට කතා කරන්නේ තව ප්‍රයෝජනයක්. අච්චුපතේ රූපේ බලලා ඉන්නේ මොකද ඕගොල්ලෝ ඒක දැකලානේ. ඒකම ඒකම වම් අත පැත්තේ තියෙන කවිදිසර ජම්බාරේ කියලා තියෙන ජම්බාරේ හා කුළුණ කියලා දැක්කද තියෙන ඔව් මේ ජම්බාරේ අහගන්නකො මොකද්ද කියව මේක ඕගොල්ලෝ වැඩි දැකලා නැහැ මේ ජම්බාරේ කියන එක ගන්නේ ඔය මේ හැලිඩම් කියලා කියන මොනවද හැලිඩම් කියලා තියෙන මඩ ගහරුව මඩ ගහරුව වල ඉඳන් ගොඩනැගිලි හදනකොට මඩේ ගොඩනැගිලි හදනොත් මොකක් වෙයි මොකක් වෙයිද කියන්නකො පොළව හරිය නෑ මඩ තියාරුගතිය කිය මේකේ ගයක් හදුවොත් මේකේ ගයක් හදනවා ලාභයි නෝ ඒ ගිලා වහිනා ඒ හිඳ කරන වැඩේ මේව මෝඩ වැඩ කරන්නේ නැහැ මේ ලක්ෂ ගණන් ඉඳන් කළා මේව හදන්නේ නැහැ මොකද කියන්නේ මඩ ඉඳන් ලාභද ගණන්ද ගොහරු ලාභයි ලාභයි ඒ හිඳ මිනිස්සු කරන වැඩේ අනිත් ඉඳන් කිට්ටු කරන්න වෙන පර්චේස් එකත් ලක්ෂ ගණන් ඒ හිඳ කරන වැඩේ මේ වගේ ගොහරු ඉඳන් ගන්න එතකොට ඒ නිසා මේ ගල හම්බුණා අපි නිදාහරණ එක නවත්තනවා මොකද මෙතන තමයි වතුර තියෙන ගල උඩ එකතු වෙනවා දැන් මේ උඩ ගොහරුව උනාට මේ උඩ ගොහරු මඩේ කියමුකෝ මේක යට මොකද්ද තියෙන්නේ මේ පාෂාණේ තියෙනවා ඒ නිසා මොකද කරන්නේ ඔන්න දැන් අලුත් විදියට ගේ හදන්නයි යන්නේ කණුව ගහනවා මෙතෙන්ටම ගහන දැන් ගිලනවාද ආයේ නෑ මෙතෙන්ටම ගහනවා කවුද මෙතන මේ පාෂාණයටම කණුව ගන්න මොකද කියන්නේ ගැඹුරුද නැද්ද ගැඹුරුයි නැද්ද ගැඹුරුයි ගැඹුරුයි ඊට පස්සේ මේක උඩ ගේ ගැහුවාම වැඩේ හරිනේ දැන් දැන් ගිලා බහිද නෑ ගිලා බහින්නේ නෑ දැන් වැඩේ හරි එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ කණුව මෙතෙන්ට ගහන එක මේ කණුව කොහොමද මව් පාෂාණයටම ගහන්නේ මෞපාශාණයටම ගහන්නේ ජම්බාරේ. දැන් මොකද කරන්නේ මේක මෙතන මේ කණුව මේ විදියට හිතව ටිකක් කොහොම දාලා කණුව. දැන් මොකද කරන්නේ මෙතනින්? ඇඟිල්ලෙන් තල්ලු කරොත් යයිද? මේ කණුව යයිද මේ වතුරට? නෑ. දැන් මොකද කරා විටියෙන් ගැහුවොත් යයිද? නෑනේ ගල් ගැඩියක් අරගෙන ගැහුවොත් යයිද? නෑ. ඒ නිසා ජම්බාරේ කියන්නේ මේ ජම්බාරේ කියන්නේ ලොකු බරක් මේ බරක් ලොකු බරක් මේ බර ඔමාර බොලොක් වගේ එකෙන් දාලා ඩඩන් ඩඩන් ගාලා මේ විදියට මේ ගල මතට අදාරිනවා
අතාරම ගල මොකද වෙන්නේ ගින් 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 ගල නෙවෙයි මේ කණුව මෙහෙම ගින් ගින් මෙතෙන්ට යන කයියා එතකොට මෙන්න මේ කණුව පොළොවට කිඳා බැසීම සඳහා තමයි ජම්බාරය යොදාගන්නේ විතර ජම්බාරය ඉහළට ඇසෙවුවාම ඒකට MGH ශක්තිය නා ඒක මේකට අදහැරියාම ඩක් ගල ටිකක් යනවා තවදරය කතරිනවා තව ටිකක් පහන් බහිනවා කොහොම වම් ගින් මෞපාශානේ දක්වා මේ කණුව ගහන දැන් ගොහරු මඩේ කියලා ප්‍රශ්නයක් තියෙනවද නෑ ඕන තට්ටු ගන්න එකක් ගහගත්ත හැයි ස්ලැබ් එක දාගත්තා ඊට හරි අකර ගුරු දාලා ස්ලැබ් එක දාගත්තා පස්සේ තට්ටු 10ක වහලම පිළිමක් වුණා ගහතේ මොකද මේ ඊට පස්සේ හැලේ ඊට පස්සේ ගිලෙන්නේ නෑනේ දැන් මොඩගමට මේකේ නිකන් ගේ හැදුවොත් තමයි ගිලෙන්නේ මේ හැලේ මේකේ ගේ හැදුවොත් නම් ඉතින් ගේ හදන්නත් බෑ ඉතින් ගිලා බහිනවා මෙහෙම හැදුවොත් ගේ ගිලෙනවා මේ කණු දෙක දාගත්තොත් ගිලෙන්නේ නෑ ඉතින් කණු දෙක ගිලා බැස්සවීම සඳහා ජම්බාරය ජම්බාරය සහ කුළුණ කුළුණ කිව්වේ කණුව ජම්බාරය කිව්වේ ලොකු බර කුට්ටියට කියන්නේ ජම්බාරය කියලා. එතකොට ජම්බාරයේ ඉහළට සවහා විභව ශක්තිය ඒක කුළුණ මතර මුදාහැරියාම කුළුණ කියන්නේ කණුව මතර මුදාහැරියාම චාලක ශක්තිය වෙනවා. ඒ චාලක ශක්තියෙන් මේ කණුව මෞපාශානයේ දක්වා චලනය කරනවා. එහෙම ගිහිල්ලා මිනිස්සු මොකද කරන්නේ? ලාභ ඉඩම් වල හොඳ වටින බිල්ඩින් හදා ගන්නවා මඩගෝරුවේ. ඊට පස්සේ ඉතින් ලස්සන කරගන්න ඊට පස්සේ ඉතින් මල්ලවන්න බෑනේ ඊට පස්සේ දානවා නෙළු. එතකොට ඊට වැඩි ලස්සන. ඇයි පොළොව මට්ටමේ. ඉතින් ඒ විදිහට මේ ඉඩම් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මේ ජම්බාරය නිසා. එතකොට දැන් අපි හතරවෙනි ප්‍රයෝජනේ කතා කරන්නේ හතර. හතර ලියාගමු. ජම්බාරය සහ කුළු. ජම්බාරය සහ කුළු. එතකොට ප්‍රයෝජනෙට ගන්න මොකේද? ගොඩනැගිලි කර්මාන්තයේදී ඒ සඳහා අදාළ කණු මෞපාශානයේ දක්වා තල්ලු කිරීමට ගන්නවා මේ ගිලා බැසවීම සඳහා ජම්බාර. ලියාගමු එනම් ගොඩනැගිලි කර්මාන්තයේදී ගොඩනැගිලි කර්මාන්තයේදී මෞපාශානයේ දක්වා කුළුණු ගිලා බැසවීම සඳහා ජම්බාරය යොදා ගනිමු ගොඩනැගිලි ඉදිකිරීමේදී කණු මෞපාශානයේ දක්වා ගිලා බැස්සවීම සඳහා ජම්බාරය යොදා ගන්න. ජම්බාරය යනු විශාල ස්කන්ධයකි. බරයි.
යම්බාරය යන විශාල ස්කන්ධේ. එය ඉහළට ඇසවු විට ලැබෙන විභව ශක්තිය ලැබෙන විභව ශක්තිය කණුව මතටම උදාහරණයි. එසේ කිහිපවරක් සිදු කිරීමෙන් එය කිහිපවරක් එසේ සිදු කිහිපවරක් සිදු කිරීමෙන් අනුව මෞපාෂාණය දක්වා ගමන් කරවයි. එතකොට ප්‍රයෝජන ගන්න අවස්ථාවක් කිව්වා. දැන් ඒක හරි. දැන් එතකොට විභව ශක්තිය ඉවරයි. දැන් එතකොට පාඩම මොකද්ද? කාර්ය ශක්තිය හා කාර්ය ශක්තිය හා ජාවය. දැන් කාර්ය කතා කරා. කාර්ය සමානයි බලය වැඩි කිරීම. බලය දිසාට ස්ථාපනයක කාර්ය. ඊට පස්සේ කතා කරා ශක්තිය. ශක්තියෙන් කතා කරේ යාන්ත්‍රික ශක්තිය. යාන්ත්‍රික ශක්තිය ගොඩවල් දෙකයි මොනවේ? චාලක ශක්තිය විභව ශක්තිය. විභව ශක්තිය චාලක ශක්තිය සමානයි සූත්‍රයේ භාගයයි එම්වි වර්ගය. භාගයයි එම්වි වර්ගය. විභව ශක්තිය සමානයි සූත්‍රයේ MGH MGH. ඒවෙන් අපි ගණන් හැදුවා. දැන් මෙතන කාර්යයක් ඉවරයි. ශක්තිය දෙක විතරයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට මේ යන්න හදන්නේ ජවය කියන එක. මාතෘකාව ලියාගමු. ජවය. අද මේ පාඩම ඉවර කරන්නයි හදන්නේ. ඊළඟ දවසේ පටන් ගන්න 10:19 විද්‍යුතය. දැන් අපි ලියාගමු ජවය කියලා. ජවය. මේකටම කියන අනිත් නම කියනවා. අනිත් නම බලන්න ඇති ලියන්න. අනිත් නම කියන්නේ ක්ෂමතාව. අනිත් නම ක්ෂමතාව. ක්ෂමතාව අකුරු බලන්න යන්න. අනිත් නම ක්ෂමතාව.
සූත්‍රේ මතක් වෙනවද? ජවය සමානයි කෙරුණු කාර්යය ජේ කෙරුණු කාර්යය විදීම ගතෝ කාලේ ජේ ගතෝ කාලේ දැන් අපි ලියාගම ඉස්සෙල්ලාම සූත්‍රේ මොකද සූත්‍රේ නැතුව උගක් කරන්න බෑනේ දැන් අපි මෙතන ලියාගන්න සූත්‍රේ ජවය සමානයි කෙරුණු කාර්යය කරන කාර්යය බෙදන්න ඕනේ ගත වූ කාලය දැන් හොඳට කල්පනාට නම් ගන්න කොයි එකකියා යවෙට ඒකකයක් ගන්න JS JS Rinaka JS Mokadda Rinaka JS Balam Mokadda wenne kiyala Karya mayina ekake Karya dan 13 hatarata kalin katha kala Karya mayina ekake Jul ema naththam thawa ekak kiyuwa Thawa ekak kiyuwa mokadda Newton M deken ekak මකද nm nm newton meter ඒව නැත්තම් ජු ඊනස් මම මෙන්න මේ ඉර ගහන්නේ කොළ පාට ඉර ඔන්නේ පාටින් මොකෙවු කාලය මයින් එකකේ මොකද s කාලය සත්‍යාන්තර එකකේ s s i එකකේ කාලය මයින් තත්පර මුතෙන් දැන ගියා ගන්න බලන්න. ලියාගෙන බලන්න මොකද වෙන්නේ කියලා. දෙකෙන් එකයි අපි මේක වෙනම ලියුනේ. පාටලයි පාටලයි. ජූල් එක වැදනේ ලියාවා. ජූල් බෙදීම S. ඕ මේක දෙකෙන් එක නිව්ටන් මීටර් කියන්නේ ජූල් එකයි එහෙමලු දැන් මේ S එක උඩට ගත්තොත් අර අපි තප්පරේට මීටර් ලියන්නේ ඒ වගේ උඩට ගත්තොත් N M තියන උඩ මෙයා උඩට ගන්නකොට මොකද වෙන්නේ ගණන් වල හැටියට වින එක වින වෙනවා එතකොට කොහොමද කියවන්නේ NMS NMS ඉන්නේ එහෙම නැත්නම් තත්පරයට නිව්ටන් මීටර් තත්පරයට නිව්ටන් මීටර් යාවේ මනින එකක එහෙම නැත්නම් අරක සිදු කරහම ඒක සිදු කරහම මොකද GS ඍණ එකයි S ඉන්නේ එක කොහොමද කියවන්නේ තප්පරයට ජූල් ජූල් කියන උතෙන් ගන්න කල් ලියා ගන්න දෙකෙන් මෙයා මේකක දෙකෙන් මෙයා මේක හෝ මේක දෙකම ඕනේ නැහැ ඒකයි ඇල ඉරක් ගෙවෙන්නේ දෙකෙන් එකයි
එතකොට මේ තත්පරයක ජූල් වලට තව නමක් කියනවා සමාන වචනයක් මොකද්ද තත්පරයක ජූල් වලට තව නමක් කියනවා කියනවාද කවුරු හරි තත්පරයක ජූල් වලට තව නමක් කියනවා What? What? How the what? Wash penji ma hoya gatte kena kaud? James, what? Kya kote? Me kada tawa ek kena wa? Dapre. Eh manetta what ki? Dapre ne jool lote kena anit nama what? Kya kote jawe te ek ek kya kena wa de? Tuna. Tuna. Nai. Separate Newton meter. Newton meter. Separate. Joule. Joule. Separate. What? What capital W? Meta Vidyagna Tundera can answer. How Tundera? And how the? Isaac Newton. J. Joule vidyagnya ke nama metana W what James what eta kade vidyara metana capital akuru tunak tiena mokada mokak hari ekakaya vidyagnya ge namakin kiyana nan eka capital akurak wenna one simple akurak tiena tappara kiyala minissu ne tapparaeta kiyana eke meka simple s e nisa Me, what call the theory of that kid W? Call the W theory of that kind of thing. Pinna nama ekatana, one pain or the killer. And make a pain or the oh, teacher. He, I would the teacher, name. Name I got Kilatina. Name I got Kilatina. Name I WLED bulb Kilatina decker. Oh, teacher. Ethacotta may bulb bole bottling lacuna perlatina. Name I got. I the cottage bulbeke Shamatauta mine. Name I got to link you. Then why you want to over the Ama Harigin away Javaki and a much Harigin and මොකද ජෝඩි රුපියල් කඳින්න යන්නේ ලින්ද කිං වතුරාදී මම නෑනේ ඩෙප්ලයින් හින්ද ලින් දකින්නවත් නෑ ආස්ථා කම්බුණ බොලොක්ක වතුරදල බලන්නකෝ මේ තියෙන ඔන්නෝම එකක මේ බොලොක්කේ හයි කරලා තියනවා ඊට පස්සේ ඔකට මොකක් දාලා තියෙ කාඹය हमें अदालत है हमें अदालत में किन बाली का ढाला वातुर बैल और ना वही किया ना बाली दम मकत करें कुछ बाली है नहीं लगेगा कहाँ ये किया ना बाली ஏ மாதிரி
මේ බාල්දිය උඩට එනවා පොළොව මට්ට එයා ඉන්න පොළොව මට්ටමේ දැන් මේ බාල්දිය උඩට ගන්න බෑ වතුර ගන්න නම් මෙයා අදිනවා මෙන්න මෙතෙන් එතෙන්ට අදා මේ විදායිනේ කවුරු හරි ඉඳලා ඉතින් මේක මේ පැත්තෙන් ගන්න පුළුවන් කොහොමද මේක වන්න ගතේකිනේ එතකොට අපි දැන් මේක ලකුණු කරනවා මෙන්න මේ උස මෙන්න මෙතනනේ ಉಪಯೋಗී ලක්ෂය ඒ ಉಪಯೋಗී ලක්ෂය මේ ಉಪಯೋಗී ලක්ෂය මෙන්න මෙතෙන්ට ආව මම ලකුණු කරනවා මෙතන මීටර් मीटर जालय किलोग्राम पहा वतर किलोग्राम पहा पहाद्री कर लगा වතුර කිලෝ 5ක් මීටර් 10ක් කුට ඔසවනවා ඉඳක ඉඳලා अड़े नोल त्याग आसान है ना अरे देख मली बोलोकली जाति मामना पोडा अद्धी कहोल बला हरी अड़े मोटर दाल टपल तीरने अद्धन अलग दीम दरी
පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ ලියාගන්න දැන් මේකෙන් තමයි ප්‍රශ්නේ ටික දෙන්නේ. වතුර කිලෝ 5යි මීටර් 10ක් ඇද්ද. පළවෙනි ප්‍රශ්නේ ජලය සහිත බාල්දියේ බර කොපමණද හදලා උත්තරේ කියන්න. ජලය සහිත බාල්දියේ බර කොපමණද? නිව්ටන් 50යි. එක්මනී කියනවා නිව්ටන් 50යි. සමෝදි නිව්ටන් 50යි. නිව්ටන් 50යි. මොකක්ද දාපු සූත්‍රේ? F සමානයි ma. F සමානයි ma. එහෙම නැත්නම් ස්කන්ධය වැඩි කරාම ගුරුත්වජ ත්වරණයෙන් එනවා බර. මොකක්ද සූත්‍රේ? මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. බර සමානයි ස්කන්ධය වැඩි කරන්න ඕනේ ගුරුත්වජ ත්වරණයෙන්. එතකොට බර මයින එකකේ තමයි නිව්ටන්. ස්කන්ධය කීයද කිලෝ? 5. 5 කිලෝ 5. කිලෝ 5. ගුරුත්වය තරණය කීයද අපි හැමතිස්සෙම ගන්න? 10. 10යි. එතකොට සමානයි 50යි. බර මයින එකකේ නිව්ටන්. නිව්ටන්. එතකොට 50යි n කියලා එනවා. එතකොට නිව්ටන් වලින් මැන්නාම බරක් එහෙම නැත්නම් බලයක්. එතකොට අපේ බර කියන්නේ බලයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි කොයි වෙලාවකවත් නිව්ටන් වලින් නෙවෙයි අපේ බර කියන්නේ. අපේ බර කියන්නේ අපි මොනවද? ජූල්. අපි කියන්නේ කිලෝ. අපි බර කියලා අදහස් කරන්නේ කතා කරනකොට ස්කන්ධය. බර කීයද කියලා අහුවාම කියන්නේ ස්කන්ධය. කීයද බර කියලා අහුවාම කියනවා කිලෝ 40යිනේ. මේ කියන්නේ ස්කන්ධය. අපි වැරදියට එතන භාවිතා කරන්නේ. එතකොට බර යහුවත් හරිනම් කියන්න ඕනේ ගුරුත්වය ත්වරණේ වැඩි කරලා කියන්න ඕනේ. කිලෝ 40ක් එක්කෙනාගේ බර කීයද? නිව්ටන් 400. අගට බිංදුවක් දාලා කියන්නේ. එහෙම ඉතින් භාවිතා වෙන්නේ නැහැ. භාවිතා වුණේ නැතිවට ගන්න පත්‍රෙට භාවිතා වෙනවනේ. දැන් එතකොට 50. එහෙනම් මෙයා කොච්චරද? 50යි n. කිලෝ 5යි කියන්නේ නිව්ටන් 50යි. හරි. දැන් දෙවැනි කොටස. දෙවැනි කොටස. දැන් මේ ළමයා මොකද කරේ? මේ නිව්ටන් 50 වතුර බාල්දිය මීටර් 10ක් ඇද්දා. මෙන්න මෙතන උපයෝගී ලක්ෂ්‍ය කඳේ ගැට ගහලා තියෙන තැන. ඒක මෙතෙන්ට යනකම් ඇද්දා මීටර් 10ක් ඇද්දා. ඇද්දා උපයෝගී ලක්ෂ්‍ය මීටර් 10ක් යන්නේ වුණා. දැන් දෙවැනි කොටස. ජලය සහිත බාල්දිය ළමයා සිදු කළ කාර්ය ප්‍රමාණය කොපමණද?
ඔච්චර කාර්ය කාර්ය කොච්චරද ජූල් 500යි කාර් සම කාර්ය සමානයි බලය වැඩි කිරීම බලය ක්‍රියා කළ දුරණ විස්ථාපන නේද එතකොට දුරෙන් වැඩි කරාම එහෙම නැත්නම් විස්ථාපනේ වැඩි කරාම වෙනවා 50 වැඩි කිරීම 10යි 500යි කාර්ය දැන් ළමයට මේ වැඩේ කරන්න මේ වැඩේ කියන්නේ මේ වතුර බාල්දිය මෙතෙන්ට අදින්න තත්පර 10ක් ගත වෙනවා මේක ඉතින් අදින්න එපා යට ඉඳලා එතකොට මේ ළමයා මේක මේම 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 කර කර අදිනකොට තත්පර 10ක් ගියා ගන්දල බෑනේ තත්පර 10ක් ගියා මේ ළමයා මෙතන ඉඳලා මේ ළමයා මේක අදි මේ 500 ආත්මේ ගාන හදන්නවද හරි 500 ආපු ගාන හදන්න ඕනේ හරි එහෙනම් සූත්‍රය ලියන්න කාර්යය සමානයි හරි මම ලියන්නේ මට රූපෙත් ඕන වෙනවා කාර්යය සමානයි එදා සූත්‍රේ කාර්යය සමානයි බලයේ දිශාවට විස්ථාපන බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු වූ විස්ථාපනයේ සූත්‍රයේ ලියන්න මොනේ සූත්‍ර වල ලකුණු වැඩි ඈ කාර්ය සමානයි මම මෙන්න මෙතන ලියන්න අපේ පිට පොඩි කරලා පේනවද පේනවද එක්මලි බෝඩ් එක පේනවද පේනව ටීචර් කාර්යය සමානයි බලය වැඩි කිරීම මොකද්ද බලලා කියන්න අතර මෙහා පිටුවේ තියෙන පිටු දෙකට බලයේ දිශාවට විස්ථාපන බලයේ දිශාවට විස්ථාපනය බලයේ දිශාවට විස්ථාපන විස්ථාපනය කියන්නේ කෙලින්දුව එතකොට බලය කීයද බලය මෙන්න මේක කීයද බලය නියුටන් 50 එතකොට 50 වැඩි කරන්න ඕනේ විස්ථාපනය විස්ථාපනය කියන්නේ කෙලින් පාද කෙලින් දුර කොච්චර ගියාද මීටර් 10යි මීටර් 10ක් ගියා එහෙනම් මේක වැඩි කරන්න ඕනේ 10ෙන් එතකොට සහේල කීයද 500 500යි කාර්යමයින ඒකකය ජූල් කාර්යමයින ඒකකය මේ 50දම මේ බිඳුව දැවලි ඉපත් හරි කාර්යමයින ඒකකය ජූල් ජූල් අනිත් ඒකකය නිව්ටන් මීටර් ඒ මෙතන නිව්ටන් මෙතන මීටර් එතකොට නිව්ටන් මීටර් කියලා එනවා නිව්ටන් මීටර් එහෙම නැත්තම් ජූල් එන්නම් ජූල් දැන් මම තාම ජවය ගැන කියලා දුන්නේ නැහැ මේ තාම මේ පළව කතාවනේ දැන් කාර්යය හරි දැන් මේ ළමයට මේ ළමයා වතුර බාල්දිය පුරවගෙන අනේ දැන් ඉතින් පොඩි එකානේ මේම අදිනවා 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 දැන් තත්පර 10ක් ගියා මේ වැඩේ කරන්න තත්පර 10ක් ගියා අපි ලකුණු කරනවා 10යි යස් කාටද මේ පොඩි ළමයාට තප්පර 10ක් ගියා දැන් ඊළඟ කොටස දැන් කීවෙනි කොටසද හතරවෙනි කොටසද තුන්වෙනි කොටසද තුන්වෙනි කොටස ආ තුන්වෙනි කොටස ළමයාට ජලය සහිත බාල්දිය ළමයාට ජලය සහිත බාල්දිය 10යි එම් ඉහළට එසවීම සඳහා
දහයයම් විහරට එසවීම සඳහා දහයයි එස් දහයයි එස් කිව්වේ දහයයි සෙකන්ඩ්ස් සෙකන්ඩ්ස් කියන්නේ තප්පර දහයයි එස් ගත වූයේ නම් ළමයාගේ ජවය කොපමණද ජවය කොපමණ දැන් මෙතන ජවය පටන් ගන්නකොටම මම සූත්‍රයක් දුන්නා ඒ සූත්‍රයට හිමීන් සැරේ ආදේශ කරලා ජවය හොයන්න බලන්න ටීචර් චමෝදිට පන්තියට ඇඩ් වෙන්න බෑලු. කාටද? චමෝදිට. දැන් චමෝදි හිටි? හට් වෙලා ටීචර්. කට? චුරකිනෝ අම්මා. හරිද චමෝදි අර දෙවැනි ප්‍රශ්න ටීච එච්චරයි ඊට පස්සේ අපි කතා කරේ ඉරෝ දාම ගානක් දුන්නා විතරයි ඊට පස්සේ කිව්වා චමෝදි මේ වැඩේ කරන්න ඒ කියන්නේ වතුර භාගයනේ වතුර භාගය මේ උඩට උස්සන්න බෑනේ ටක් ගාලා එතකොට තප්පර 10ක් ගත වෙනවා කිව්වා හරි තත්පර 10ක් ගත වෙනවා හරි තත්පර 10ක් ගත වේ නම්
ළමයාගේ ජවය සොයන්න කියලා කිව්වේ. ඒකට සූත්‍රයක් තියෙනවා උඩ පටන් ගන්න කොට දුන්නේ. ජවය සමානයි කියලා ඒක දාලා හදන්න බලන්න. ඊට 50යි වඩ උත්තරේ. සහල කියනවා 50යි වටලු. තිරියන් සමාලිය කීයද? 70 කීයද? එතකොට දැන් ජමෝදි මොකද උනේ හැදුවද ඒක? නෑ ටීචර් එක අවුලන්නේ. ඒක හරිද? හරි ටී. දැන් එතකොට මේ ළමයාගේ ජවය එහෙම නැත්නම් ශමතාව එතකොට මං හදන්නම් කොහෙද දැන් අලුතෙන් මේ ඉඳ අපි පටන් ගත්තේ ජවය. ජවය සමානයි මොකද්ද? එතකොට කාර්යය සමානයි අපි යවේ හොයන්නේ අනේ කාර්යය සමානයි මේ ළමයා මේ බාල්දිය මෙතෙන්ට යද්දා. ඒතර කාර්යය සමානයි බලය වැඩි කිරීම විස්ථාපණය. බලය 50යි විස්ථාපණය 10 නිසා 500යි. කාර්යය තප්පර 10ක් යනවා කියුවනේ. එතකොට 10ෙන් බෙදුවා. මෙතන නිව්ටන් මෙතන නිව්ටන් මීටර් එහෙම නැත්නම් ජූල් මෙතන තප්පර මෙතන 510ෙන් බෙදුවාම 50යි සහේල කිව්වා උත්තරේ. එතකොට 50යි උදේ කිව්වා 50යි 50යි කෙලින්ම කියනවා නම් වොට් එහෙම නැත්නම් තප්පරයට ජූල් 50යි එහෙම නැත්නම් තප්පරයට නිව්ටන් මීටර් 50යි. හරි. දැන් වොට් 50යි. මේ ළමයාගේ ජවය වොට් 50යි. හරි ගියාද? අපි දැන් මේකේ ඉතුරු ටික. දැන් මේ පොඩි ළමයා අයියෝ ඉතින් දත කාලා දැන් මේ වතු එක අදිනවා. වාල්දියත් විශාල වැඩි. දැන් මේක බලාගෙන ඉන්නවා මේ ළමයාගේ තාත්තා. තාත්තා බලාගෙන ඉඳලා මොකද කරන්නේ දැන් තව වතුර බාල්දියක් අදින්නයි යන්නේ. කොහාට යන් කියලා ඉවර වෙලා දැන් තාත්තා අදින. තාත්තට දැන් වතුර බාල්දිය අඩුද? බාගෙටද අදින්නේ? නෑ. වතුර බාල්දිය පුරවලමයි අදින්. මේ උස්සටම තාත්තා අදිනවා. මීටර් 10ම අදිනව නැත්නම් බාල්දිය කොට ගන්න බෑනේ වතුර එක. එතකොට තාත්තා මේ බාල්දිය මේ කියන්නේ මේ සාධකේ වෙනස් වුණේ නැහැ. මේ මීටර් 10ම තාත්තා වතුර බාල්දිය අදිනවා. හැබැයි තාත්තා ඔය වැඩක් කරන්න ගියාම හිමින් හිමින් දදින්නේ නැහැ. නැහැ. අතරින් ගාලා අදිනවා. තාත්තා දෙහරේයි මෙහෙම කරනවා වතුර බාල්දිය කොට. එතකොට තාත්තට ගියේ නැහැ තත්පර 10ක්. තාත්තට ගිය තත්පර 5යි. හරි ගියාද? එතකොට ගත වූ කාලය දැන් තත්පර 5යි. කාටද? ළමයාගේ පියාට. එහෙමනම් පියාගේ ජවය තමයි හොයන්න කියන්නේ. ගාන ලියාගනි. මෙම ජලය සහිත බාල්දිය
ජලය සහිත බාල්දිය. දහයයම් දහයයම්ට මීට දහයම අදින්න ඕන. දහයයම් ඇදීම සඳහා එසවීම මෙහෙම නැත්තන් සඳහා. ළමයාගේ පියාට ළමයාගේ පියාට පහයි ඇස් සත්ව පහයි පහයි ඇස් ගත විය. පියාගේ ක්ෂමතාව එහෙම නැත්නම් ජවය ගණනය කරන්න. දැන් තව ඒ විදිහම ගානක් හදමු. ටීචර්ක පොඩ හදන විදිහ කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙවනි ගානද? පියාගේ ගානද? කොයි ගානද? පියාගේ ගානද පුතාගේ ගානද දෙකමද? පියාගේ ගාන ටීචර්. එතකොට චමෝදි කෙරුණු කාර්ය 500මනේ නේද? කෙරුණු කාර්ය 500මනේ. අයි මේ 50 10ක් අදපු එකනේ. මෙතන 50 වැඩි කිරීම 10නේ. ඔව් ඩීජි. ඒ කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනයේනේ කෙලින් දුරනේ. එතකොට 500. එතකොට තාත්තට තත්පර 10ක් ගියාද? තත්පර 5යි. තත්පර 5යිනේ තාත්තට ගියේ. තාත්තට කරා ඉන්නේ තාත්තට ගලද්දා. එතකොට තාත්තට ගියේ තත්පර 5යි. එතකොට චමෝදි 500 බෙදීම 5යි. හරි ටීචර් හරි. 500ට 100 කොල ගියේද? 5යි. රුපියල් 500ක් පස් දෙනෙක් අතර බෙදාගත්තොත් එක්කෙනෙකුට රුපියල් 100ක් හම්බ වෙනවා. හරි? හරි ගියාද ගාන? හරි දීච. එතකොට පුතා 50යි වොට්. තාත්තා 100යි වොට්. එහෙනම් තාත්තගේ ජවය වැඩි. 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 හැබැයි ඉතින් මෙහෙමයි. තාත්තට 80 වෙලා පුතාට 30 වුණොත් පුතාගේ ජවය වැඩි. එතකොට අපි තව මේ ජාතියම ගානක් හදන්නයි යන්නේ. මොකද ගාන වෙනස් කරොත් ඕගොල්ලෝ ගාන වරද්දන. ඒ හින්දා මේ ජාතියම ගානක් හදමු. හරි. අඳින්නකො බොලොක් එකකින් වතුරා දිනවා මං වෙනස් කරන්නම් බාල්දිය බර උස සහ කාලය වෙනස් කරයි. රූපේ ඔබ මැදකන් ටික් ගාලා දාගන්න ගාන දෙවනි ගාන හරි කීයක් දරුවක් හරි මොකක් හරි දාගෙන අඳින්න. මොකද්ද? බාල්දියයි බොලොක්කේයි කොටු පිටයියකුයි.
බාල් දෙක අකවින්න බෑ. හයි මේ යට බාල් මේ රූප උපසගන්න මඳ ගන්න කියලා කියන්නේ. හරි. බාල් දෙකයි බ්ලොක් එකයි මේ ළමයයි හරි කන්දරිය පුජ්‍ය දෙක. බාල්දියට දාන කිලෝ 8යි මේක 5යිනේ 8 කරා උස මීටර් 5යි ඊකන බාල්දිය මීටර් 5ක් ආව උස ගියේද ටීචර් උස ගලින් මීටර් 5ක් උසට ආව බාල්දිය මේක 10ක් ඇවිල්ලානේ මීටර් 5ක් උසට දැන් දැන් ඉස්සෙල්ලා ගානේ පළවෙනි කොටස තමයි කොටස ඉස්සෙල්ලා ගානේ පළවෙනි කොටස ලියාගෙන අද යලේ සහිත බාල්දිය බරණේ අහන්නේ නේ PSI उत्तरे हतलिया इन्हें जाने सही तो बाल दिए बारा बाल दिए किया है क्यों आधा किलो असू बाल दिए किलो आटा ही नहीं क्यों नहीं असू है वही तो आटा आवा मीटर पा आटा वैरी करना ना दहाई ये तो कौन न्यूटन असू है असू बोर्ड के हदन होने तक आठारी कौन है मनुका की ये उत्तरे असू है असू है सेनुरा की ये उत्तरे न्यूटन असू है न्यूटन असू है दें देवनी कोटस देवनी कोटस मगर देवनी कोटस है सीधू करो कार कार सीधू करो कार ये करने करन ये कार है यार असु भी आ मीटर की है दे पाँ पाँ असु मीटर पाँ दिया जोल और भी सिद्ध करने कार रे जोल और भी आरसी है कुल आरसी है हैं मैंने सूत्र दिया और एक मली किया तो उत्तर है सिद्धि जगी है उत्तर है कार है कार समान है बाले वैरी के लिए मार विस्थापन है बाले न्यूटन आसू है वो तो बाल दिए आसू है गिया मीटर पा ये तो कटा सिद्धि जा जूल हतरी है हतरी है सूत्र है कार्य समान है
ජූල් 400යි. ජූල් 400යි. ජූල් කීයද මොදි? ජූල් 400යි. 400යි. මනුක කීයද උත්තරේ? ජූල් 400යි. ජූල් 400යි. ජූල් 400යි. ඊළඟට අපිට හදන්න තියෙන්නේ ජවය නේ? ද තුමනි ප්‍රශ්න මොකද්ද? ජවය සර්. හා. එතකොට මේ වැඩේට අපි දාගමු තප්පර ගානක්. තප්පර 8ක් දාම්. මෙම කාර්යය සඳහා 8S. හතර වාගේ ඉස්සෙල්ලා තරම් ගැඹුරු නෑනේ දැන්. මෙම කාර්යය සඳහා 8S ගත වූයේ නම් 8S තප්පර 8. 8S ගත වූයේ නම් ළමයාගේ ජවය 50යි වොට්. අපි කීයද බෙදන්නේ? 400 බෙදන්න ඕනේ. 8. 50යි. 50යි වොට්. 400 8ෙන් බෙදන්න ඕනේ. පනහයි මොනවද? වොට්. පනහයි වොට්. එහෙම නැත්නම් පනහයි තප්පරයට නිව්ටන් මීටරය. තප්පරයට ජූල් කිව්වත් හරිය නේ? තප්පරයට ජූල් 50යි. එහෙම නැත්නම් වොට් 50යි. දැන් ඔන්න තාත්තා එනවා. තාත්තට දැන් තප්පර 4ක්. වෙන ගානක් දාමු. වෙන ගාන. තාප්පර තාත්තට දැන් තප්පර 10ක්. හා බෑනි තාත්තා කරුණායි. පුතා 8යි. තාත්තට දැන් 4ක්. ලියාගම මෙම කාර්යය සඳහා පියාට හතරයි එස් ගත වූයේ නම් පියාගේ ක්ෂමතාව කොපමණ? මේ දැන් අර අභ්‍යාස වල අපි එක ගානක් හැදුවේ නේ? එක ගානක කොටස් නේ. එකේ දෙවෙනි ගාන හැදුවා. ඕ. අච්චුපති ආදන් අභ්‍යාස ඉවර කරන් පාඩම ඉවරයි. 138 පෙරලා ගන්න. 138 මේ ඔගොල්ලෝ වැඩේට එනකොට මේ අච්චුපත හටාම්පත බෑම් පැන්දාල් අඩි රූල් ඈ ඕ අරන් ඉන්න ඕනේ. හොඳද? දැන් මේ කාලේ අපරාධනේ. 138 වෙනි පිටුව අච්චුපත දිනවද කවද රිවිෂන්? ඔව් ටීචර්. මනික දැන් ස්කෝල් නැති ඉඳ පොදුත් නැතුව ඇති කියලා. 138 අපි ඔක්කොම කරාද ඒකේ? ඔව්නේ. 138 ටීචර් පළවෙනි එක දෙවෙනි එක කරන්නේ නැහැ, තුන්වෙනි එක දෙවෙනි එක කරේ නැහැ. ඔව් ටීචර්. පළවෙනි ගානේ දෙවෙනි කොටස ඇතුලේ නැහැ. නැහැ. ආ දැන් පුළුවන්. පළවෙනි ගානේ දෙවෙනි කොටස හදන්න කාර්යය ඊයෙන් බලා ගන්න. ඊයෙන් නෙවෙයි. කාර්යය දා හදුවා. එතනින් කාර්යය බලා ගන්න. කාර්ය බලාගෙන 138 පළවෙනි ගානේ දෙවෙනි කොටස හදන්න. ඉහත කී කාර්ය කිරීම සඳහා ගත වූ කාලය තත්පර 3ක් නම් එහිදී කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් ජවය කොපමණද කියලා අහන්න. අදලා උත්තරේ කියන්නේ කීයද කියලා? කාර්ය එදා ගානේ හොයා ගන්න. කාර්ය කීයද දන්නේ එදා? ජූල් 6යි.
ජූල් හැට ජූල් හැටයි විස්සයි වොට් විස්සයි වොට් වොට් විස්සයි කියද ශශිකා උත්තරේ වොට් විස්සයි වොට් කියද යනිෂා කියද උත්තරේ යනිෂා හදුවද තාම හදනවා ටීචර් කියද ජනිෂා කිරි හංස මාලි කියද උත්තරේ Taruishi. Tama then a teacher conduct the Napulu and the සහල උත්තරේ කියන්නකෝ පොට්විස් පොට්විස් සයිල් පොට්විස් සයිල් කියදාචනි පොට්විස් සයිල් පොට්විස් සයිල් සහන් පොට්විස් සයිල් What we say. Tell me. Sit there. What we say. What we say. කාර්යයේ තියෙන ජූල් 60 ඒක බෙදන්න ඕනේ තුනෙන් එතකොට what we say. එතකොට ඒ පැටු මේ පිටු හරිද ඔක්කොම එතකොට හරි ටීචර් කිවරයි තුන්වෙනි ගානේ හරි එහෙනම් අපි යනවා 139 අර මිනිස්සේ පඩි පෙළක් නගින ගාන ගානේ කොටස් තුනක් තියෙනවා හොඳට ගාන කියව ගන්නකො තුන් සැරයක් පඩි පෙළ නගින ගාන टीजे कोटस देखा ही थी हाँ देखा ही नहीं कोटस देखा ही थी मैं ये देखिए अगर ना स्पाइक एजी वाला में पुड़ी लगे नहीं स्पाइक एजी क्या नामे बंदे थे लगे नामे की बताई कोट दाल वांगी तो मानुसे की ස්කන්ධය 35 කේ ජීවන ළමේ පඩිපෙළක් දිගේ 4m සිරස් සුසකට නැගි මොකක්ද මේ සිරස් සුසකට කියන්නේ
සිරස් උසකට කියන්නේ කෙලි කෙලින් අද සිරස කියන්නේ ඔළුවනේ ඔළුව පැත්තට උඩ පැත්තට ඔහු විසින් කරන ලද කාර්ය ප්‍රමාණය කොපමණද හදන්න කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය හැබැයි මිනිස්යාගේ බර හොයා ගන්න වෙනවා කිලෝ 35න් ගාන හදන්න බෑ බර හොයා ගන්න වෙනවා ළමයාගේ බර ඉස්සෙල්ල හොයා ගන්න වෙනවා බර සමානයි ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ තරණය ඒක දාලා හදන්න වෙනවා ඒ ජූල් 1800 කියදසහල ජූල් 1800 හරියටම හරි ජූල් 1800යි වැඩි ඉවරයි ඊළඟ කොටසත් හදන්න හරියටම හරි 23.3 වොට් ඒ කියන්නේ 1400 බෙදන්නේ 60 මිනිත්තු 1යි කියන එක තප්පර කරලා ගන්න ඕනේ මිනිත්තු 1යි කියන්නේ තප්පර 60 හැමදෙස්සම ගණන් හදන්න එස්සේ ඒකක වලි දැන් තප්පර 60 1400 බෙදන්න ඕනේ 60 23.3 හරි ගිම්සර හරි ගිම්සර හරිද සාමනේ ටීචර් කවිෂ්ක හරිද කිය තමයි උත්තරේ පළවෙනි උත්තරය ටීචර් මිනිත්තු කියනක තප්පර වලින් ගන්න සහේල හදුවද හොඩි 23.3ට ආවද ඒක ආවද
නිකන් හදාන්න මොකද කැල්ලක තහනම් ඕ ලෙවල් වලට ගෙනියන්න දෙන්නේ නැහැ නිකන් නේ අපි කැල්ලකින් බෙදුවම අපිට හදාගන්න බැරි වෙනවා සහන හදුවද කරුණාලේ හදන්න ඕනේ දෙක ගන්න හදන්නද ඕනේ එක්මලි ටීච දෙවෙනි ගාන කියාවේ சரிங்க நேவடி கொட்டசது மே ஓட படிப்பல நகிவர மினிட்டுவ காலைய கத உனே நம்ம ஓகே ஜவேது ஓடி ஆ இதக்கட காரே ஹரி 2400 ஏக ஹரி டீச்சர் ஏக ஹரி காரே කියන්නේ மேயாகே கிலோ 35 நியூட்டன் கரන්න பை නේද இதக்கட நியூட்டன் 350 வெளி கரන්නோனி 4 එතකොට 350 වැඩි කිරීම 4400යි කියලා එනවා. ඊළඟට ආන්නේ ජවය. ජවය කියන්නේ මොකද්ද? කෙරුණු කාර්යය බෙදන්න ඕනේ ගත වුණ කාලයෙන්. විතර කාර්යය කොච්චරද? 23.3 නෑ නෑ කාර්යය කාර්යය කරහෙට. ජූල් 1400 මිනිත්තු එක තමයි මොකද කාර්යය කියන්නේ සූත්‍රය මොකද කාර්යයට බලය ගුණ කිරීම බලයේ දිශාවට ස්ථාපනය කාර්ය සමානයි කාර්ය සමානයි මොකද සූත්‍රේ බලය ගුණ කිරීම බලයේ දිශාවට ස්ථාපනය බලයේ දිශාවට ස්ථාපනය ස්ථාපනය එතකොට බලය කීයද මෙයාගේ? කිලෝ නම් 35යි. කිලෝ හරියන්නේ නැහැනේ නිව්ටන් කරන්න බෑ. නිව්ටන් 200 35 කීයද වැඩි කරන්න ඕනේ? 4 35 වැඩි කරන්න ඕනේ ගුරුත්වජ ත්වරණේ. ගුරුත්වජ ත්වරණේ වැඩි කරන්න ඕනේ. එතකොට තමයි බර එන්නේ. එතකොට මෙතන 300 50 විස්ථාපනය කීයද? සිරස්වස මීටර් 4. එතකොට 1000 කාර්යමයින එකකය ජූල් නිසා ජූල් 1400යි පළවෙනි කොටසට උත්තරේ. මෙතන කිලෝ ගාන හරියන්නේ නැහැ. නිව්ටන් කරලා ගන්න වෙනවා. නිව්ටන් කරන්නේ කොහොමද? 35 වැඩි කරනවා. 10 ගුරුත්වය ධර්මයෙන් වැඩි කර. එතන කාර්ය ජූල් 1400යි. එහෙනම් මෙතන කෙරුණු කාර්ය වෙනුවට දාගන්න පුළුවන් ජූල් 1400යි ජූල්. ගත වූ කාලය තප්පර 60. තප්පර 60. මෙයාට විනාඩියක් ගියා කියලා තියෙන මිනිත්තුයි කියන්නේ විනාඩියයි. ඉත විනාඩියයි කියන්නේ 60. විනාඩියයි කියන්නේ තප්පර 60. එතකොට 60 yes. දැන් බෙදන්නයි තියෙන්නේ. 1400 බෙදන්න 60ෙන්. බිඳුවට බිඳුව කපලා දාන්න පුළුවන් නේ? ඔව්. පුළුවන් ඩි. 140 බෙදනවා? නෑ. 6. 6 වරක්? 2. 2යි. 2යි. කීයද? 3 23.3 කියලා එනවා. ජවයේ ඒකකය what එහෙම නැත්නම් තප්පරේට චූලයි මෙතන ඒක දරිණවනෝනි. හරි ගියාද? මොමෝදි හරිද? හරි ටීචර්.
දැන් මේ දැන් ගානක් දෙන්නම් ඉන්න සැරේ හදන්න. නිවි සනසිලේ හදන්න ගානක් ලියාගන්න. දැන් පාඩම ඉවරයි ලබන සතිය කියන කවද්ද ඒ සනසුරාදනේ. සනසුරාදා විද්‍යුතය. විද්‍යුතය කියන්නේ 10 19 විද්‍යුතය. සනසුරාදා 7 8 නේද ටීචර්? 7 9. හරි ටීචර්. ටීචර් නිව්ටන් නියම පාඩම කරන දවසක් දාගන්න බැරිද? නිව්ටන් නියම 10 කියේ 10 පාඩම නේද? පළවෙනි පොතේ පාඩමක් ටීචර්. ඔව් පළවෙනි පොතේ පාඩමක්. ඒක මේ දැන් 11ත් එක්ක 11යට වැඩක් නැහැ ඒක එකයි. අපිට කරාටි ඈ මේ මේටි කරලා වෙනම කරලා කරනකොට කරන්න අවුලන්නේ ඔක්කොම 19 වෙනද විභාගෙනේ අපිට ඉස්කෝලේ නිව්ටන් නියම පාඩම කරා මෙලෝ හතර තේරුන්නේ මේක තමයි මේ යදී නේ එතකොට දැන් ඉතින් මොකද කියන්නේ 11 අය නිව්ටන් නියම කියා දෙන්නද ලෑට ඕනේ නැති ඒගොල්ලන්ට කියා දීලා දිනවනේ ඉතින් විභාග තියන්න මොනවදනේ උගන්ලා දෙන්නේ විභාග තියන්න උගන්වලාද ඔන්ලයින් කරන ටීච ඒවෙන් තමයි උගන්නේ ඒවෙන් තමයි ඉතින් හරි දැන් බලමුකෝ මේ එතකොට ගානක් ලියා ගන්න කැදෙද්දී හදන්න නිදාසේ හදා හරි අහගන්න ඔක්ක කතන්දරේ ක්‍රේන් එකක් තියෙනවා ක්‍රේන් එක කියන්නේ මොකද්ද නොමකරයක් තියෙනවා හරි රූපය ඕනේ කතන්දරේ පිට අහගන්නකෝ ඔය කොළඹේ මේකට තියෙනවා තට්ටු ගොඩනැගිලි වල සිමෙන්ති උස්සනිය සිමෙන්ති උස්සන එකක් දැකලා තියෙනවද මම තට්ටු ගොඩනැගිලි වලට සිමෙන්ති උස්සන හරි මේකෙන් බෑ උස්සන සිමෙන්ති ගොඩනැගිල්ලට එතකොට රූපය ඕනේ එතකොට දැන් දන්නවා මේ කියන්නේ දොඹකරේගේ සිමෙන්ති උස්සන ගා නියාගමනිකන් දොඹකරයක් මගින් උස ගොඩනැගිල්ලකට සිමෙන්ති උස උණු ලැබේ පළවෙනි කොටස එක සිමෙන්ති කොටයක් කිලෝ කීයද? 50යි. සිමෙන්ති කොටයක් කිලෝ 50යි ඈ. පළවෙනි කොටස. සිමෙන්ති කොටයක ස්කන්ධය පනහයි කේජී වේ නම් සිමෙන්ති කොට පහක ස්කන්ධය ස්කන්ධය කොපමණ දෙවැනි කොටස C
සිමෙන්ති කොට්ට පහේයි පහේ බර කපනවා සිමෙන්ති කොට්ට පහේහි බර කපනවා පොළව මට්ටමේ සිට සිමෙන්ති කොට්ට පහ දඹ කරය මගින් දහයයි එම්බුසට වසවනු ලැබේ නම් සිදු කළ කාර්ය ගණනය කර මේ සඳහා අදඹ කරයට ඊළඟ කොටස මේ සඳහා අදඹ කරයට දහයයි එස් ගත වේ නම් දහයයි එස් තත්පර දහය දහයයි එස් ගත වේ නම් දඹ කරේ ශමතාව නැත්තං ජවය කෝපමනද ජාවය කොප හරි කොටස් ටික ඔක්කොම ලියාගත්තද? හරි. හිමින් නිදාසේ ඒකක වරද්දන්න නැතුව නැවතිල්ලේ හොඳට කල්පනා කරලා හදන්න. එහෙනම් ලබන සතියේ ලබන සතියේ මේ එතකොට සෙන්සුරා ධාරා විද්‍යුතය තමයි කරන්නේ. නිව්ටන්ගේ නියම කරනවට මොකද කියන්නේ? එකොළහට නිවුටන් ගෙනිය වැරද්ද වැඩි වැඩි මේ ඕනේ නෑ නේද? එකොළහේ කතා කරන්නේ නැද්ද? නිවුටන් ගෙනිය ඉගෙන ගන්නේ තියෙන්නේ. ඔව් ටීචර්. එහෙනම් සෙන්ටර් අපි වෙන දවසක් ගමු. එහෙනම් ලබන සතිය කියන්නේ අපි ආයෙ කතා කරන්න සෙනසුරාදා රෑ 7 ඉඳලා 9 වෙනකම් කරන්ට් ඉලෙක්ට්‍රිසිටි එහෙම නැත්නම් ධාරා විද්‍යුතය තමයි කතා කරන්නේ 10 19. එහෙනම් good night everyone. Good night teacher. Night.